බස්නාහිර පළාත විශේෂයෙන්ම කොළඹ ගම්පහ පළතුරු දිස්ත්‍රික්ක ආශ්‍රිතව තවත් මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලැබුවා. ජංගම වෙළඳුන් පරීක්ෂා කිරීම, ඒ වගේම දිවා සුරැකීම් මධ්‍යස්ථාන, සිනමා ශාලා, ආහාර බෙදා හරින ස්ථාන, ඒ වගේම උපකාරක පන්ති සහ පොදු ස්ථානවල මහජනයාගේ ගැවසීම් නිරීක්ෂණය කරනු ලැබුවා. මෙහිදී පුද්ගලයන් එවැනි ආයතන 852ක් පමණ පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඒ වගේම පුද්ගලයන් 3000කට ආසන සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. මෙහිදී පුද්ගලයන් 12 දෙනෙක් පමණ නිරෝධායන රීතීන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට තිබෙනවා. ඒ වගේම පුද්ගලයන් 14 දෙනෙක් පමණ නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබෙනවා. දින 14ක කාලයක් සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත එමෙන්ම විශේෂයෙන්ම අද දිනේත් මේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේදී වීඩියෝ තාක්ෂණය උපයෝග කර ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම යම් යම් ස්ථාන අසල ඇති CCTV කැමරා දත්ත ලබා ගැනීමටත් බලාපොරොත්තු වෙනවා. ජනතාව නිරෝධායන රීතීන් වලට අවනත නොවි කටයුතු කරන්නේ නම් තාක්ෂණයේ ඔස්සේ තාක්ෂණික සාක්ෂි වීඩියෝ සාක්ෂි මගින් එම කරුණු සනාථ කිරීමටත් 1995 අංක 14 දරන සාක්ෂි විශේෂ විධිවිධාන පනත යටතේ එම වීඩියෝ පට අධිකරණයට ඉදිරිපත් කිරීමටත් කටයුතු කරනු ලබනවා. ඒ නිසා පොලිසිය සිටින අවස්ථාවලදී පමණක් නොවේ සෑම අවස්ථාවකදීම මුහුණු ආවරණ නිවැරදිව පැළඳීමට කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම කොළඹ නගරය CCTV දත්ත පද්ධතියකින් ආවරණය වී තිබෙනවා, කැමරා පද්ධතියකින් ආවරණය වී තිබෙනවා. ඒ අනුව ඒවා එම දත්ත ලබාගෙන තවදුරටත් කොළඹ නගරය තුළ මෙහෙයුම් සිදු කිරීමටත් ඊට අමතරව වෙනත් ප්‍රදේශවල ඇති CCTV දත්ත භාවිතා කරමින් නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමටත් ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා. Breaking.lk